සමහර උදේ හවස කරණීමිත්ත සූට බුදුන් ඇදලා කියනවා. හැබැයි මේ දේශනාව තියෙන්නේ මෛත්‍රී භාවනාව, මේ මෛත්‍රිය වඩන හැටි තියෙන්නේ කියලා දන්නේ කීයෙන් කී දෙනාද? බොහෝ දෙනෙක් පිරිත් දැනගත්තට, පිරිත් කටපාඩම් වුණාට, පුංචි කාලේ ඉඳන් එක්ක ඉස්කෝලේ ආච්චිලා සීයලා ගෙවල් වල බුදුන් අඳිනකොට, ගෙදර බුදුන් අඳිනකොට, පන්සලේ පිරිත් හඬ ඇහෙනකොට මේවා මතක හිටියට මේ අර්ථ ගැන දැනුවත් භාවයක් නැහැ. අපිට වැදගත් වෙන්නේ මේ දේශනා කොහොමද අපේ ජීවිතයට ප්‍රායෝගිකව ගලපගන්නේ, මේ දේශනාවෙන් කොහොමද අපි අපේ ජීවිතය ආලෝකමත් කරගන්නේ, බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දේශනාවේ අර්ථය කොහොමද අපි ජීවිතයට සම්බන්ධ කරගන්නේ, ඒකයි අපිට වැදගත්ම කාරණේ. පින්තුනේ කරණීයමෙත්ත සූත්‍රය, මේක නිධාන කතාව ඔබ බොහෝ පිරිසක් අහලා දන්නවා ඇති. නමුත් අපි සරලව සාරාංශයක් හැටියට කෙටියෙන් සිහිපත් කරගමු. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ සිටිද්දී භික්ෂුන් වහන්සේලා 500 නමක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන හිමාල මහ වනාන්තරය ආශ්‍රිත කැලෑ ප්‍රදේශයකට ගියා වස් සමාදන් වෙලා භාවනා කරන්න හිතාගෙන. අර 500ක් ස්වාමින් වහන්සේලාට දැන් මේ අමනුස්සය මොකද කරේ, උන්වහන්සේලා මෙතනින් එලවන්න ඕන කියලා මහා භයානක හඬ ඇති කරන. උන්වහන්සේලාට බියජනක විදිහට නොයේක් විකෘති රූප ඡායාවල් නිකන් හොල්මන් වගේ භයානක දේවල්. උන්වහන්සේලා මේ රහත් වෙලා හිටියේ නෑනේ, උන්වහන්සේලා රහතන් වහන්සේලා පිරිසක් නෙමෙයි, තාම මේ භාවනා කරන්න පැවිදි වෙලා වීරිය වඩන පිරිසක්. ඉතින් උන්වහන්සේලා බය වුණා, තැතිගත්තා. සමහරු කල්පනා කරන්නේ අපි මේ වස් සමාදන් වෙන්න මේ කැලේකට ඇවිල්ලා අපිට වෙච්ච දේ අපි ආපහු යන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණේ උන්වහන්සේට කියලා අපි වෙන තැනක වස් සමාදන් වෙමු. දැන් සමහර ලාවට පෙර වස් සමාදන් වෙන්න ඒ තැන සුදුසු නැත්නම් පසුවස් හරි ඊළඟ තැන සමාදන් වෙමු කියලා මෙතනින් ගියා. මොකද පින්වතුනි, බුදුරජාණන් වහන්සේ විනේ දේශනා කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට සමහර වෙලාවට උන්වහන්සේලා වස් සමාදන් වෙනවා, මට මෙතන හොඳයි, මට මේ භූමිය හොඳයි කියලා. හැබැයි ඒ සමාදන් වෙච්ච තැන උන්වහන්සේලාට අනතුරු සහිත තැනක් නම්, උන්වහන්සේලාගේ සීලයට, ධර්මාවබෝධයට, උන්වහන්සේලාගේ ගුණධර්ම පුරාගන්න, ඊළඟට උන්වහන්සේලාගේ ජීවිතයට යම් අනතුරක් ඇති වෙන තැනක් නම් ඉක්මනට එතනින් යන්න කියනවා. මේ මට වස් කැඩෙනව නේද, මගේ වස් ශික්ෂාපද, ඒව ගැන හිතන්න නැතුව යන්න කියනවා. මොකද ජීවිතය බේරගන්න එකේ සියල්ලට වඩා සමහරලාවට යම් ගල්ලෙනක වැඩ ඉන්නකොට මහා දරුණු අමනුස්සයෙක් ඉන්න ගල්ලෙන. ටික දවසක් ඉන්නකොට උන්වහන්සේට අර කුටියේ ඉන්නකොට තේරෙනවා මේ අක්ෂේක් ඇවිල්ලා කරදර කරනවා. උන්වහන්සේලාට නොයි කිරිහැර කරනවා. ඉක්මනට එතන අතහැරලා යන්න කියනවා. ඉතින් මේ 500ක් භික්ෂුන් වහන්සේලා මෙතනින් පිටත් වෙලා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගියා. ගිහිල්ලා තථාගතයන් වහන්සේට වන්දනා කරලා මේ කාරණේ කියා හිටියා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අපි බොහෝම ශ්‍රද්ධාවෙන් අපි මේ වස් කාලය තුල මහ වනාන්තරයේ හුදකලා වන භාවනා කරගෙන වීරිය වඩන්න හිතාගෙන කැලේට ගියේ. හැබැයි අපි සුදුසු භූමියක් සකස් කරගෙන අපි වස් සමාදන් වෙලා අපි මේ කැලේ වැඩ ඉන්නකොට මහා භයානක ශබ්ද ඇති වෙනවා. මුල් දවස්වලට වඩා දැන් හරියට කරදරයි. භයානක ඡායාවල් පේනවා. නොයි බියජනක හඬවල් ඇති වෙනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ, ඇයි මේ? අපි ඒ නිසා අපහු ආවා කීවා. අපිට එතන අනතුරක් කියලා තැනුණා කීවා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුව, මොකද්ද මේ කාරණේ? බුදුරජාණන් වහන්සේට මේ කාරණේ වැටහුණා. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ බුදුනුවණින් ඒ හැම දෙනා ගැනම අනුකම්පාවේ, අර කැලේ ඉන්න අමනුෂ්‍යයන්, මේ උක්ෂ දේවතාවරු, ඒ සියලු දෙනාටත්, භික්ෂුන් වහන්සේලාටත් යහපතක් ඇති වෙන විදිහට බුදුරජාණන් වහන්සේ මේ 500ක් භික්ෂුන් වහන්සේලාට කරණීයමෙත්ත සූත්‍රය දේශනා කරා. දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, මේ දේශනාව හොඳට මතක තියාගන්න.
මේ දේශනාව ධාරණය කරගන්න, කටපාඩම් කරගන්න. ඔබලා ආයෙමත් එතනටම යන්න. ගිහිල්ලා මේ දේශනාව හඬ නගා අර මහ වනාන්තරයට ඇහෙන්න සජ්ජහායනා කරන්න. සජ්ජහායනා කරනවා කියන අපි පිරිත් කියන්නේ. අපි හඬ නගා පිරිත් කියනා වගේ මේ කරණීය මෙත්ත සූත්‍රය සජ්ජහායනා කරන්න. පිරිතක් වගේ සජ්ජහායනා කරන්න. උදේ දවල් හවස දවසට දෙතුන් වතාවක් හරි සජ්ජහායනා කරන මහ වනාන්තරයට ඇහෙන විදිහට පිරිසත් එක්ක සජ්ජහායනා කරන්න. මේ දේශනාවෙම අර්ථ විමසමින් මේ වස් කාලේ භාවනා වඩන්න. එතකොට ඒක භාවනා කමඨහනක් හැටියට, නිවන් අවබෝධයේ පිණිස උපකාර වෙන මාර්ගයක් හැටියට මේ 500ක් භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ භාවනා පැත්තට පෙන්නුවා වගේමයි, අනිත් පැත්තෙන් ඒක පිරිතක් හැටියට සජ්ජහායනා කිරීම තුළ අර මහ වනාන්තරයේ ඉන්න අමනුෂ්‍යයන්, යක්ෂයන්, උක්ෂ දේවතාවරු මේ කරදර හිරිහැර කරපු පිරිස, ඒ අයටත් මේ දේශනාව ඇහෙනකොට ඒ අයගේ සිත්වල මෛත්‍රිය උපදිනවා. අර කරදර කරන්න, හිරිහැර කරන්න හිතපු අයගේ හිත්වල මෛත්‍රී සිතුවිලි ඇති වෙනවා. මොකද කරණීය මෙත්ත සූත්‍රේ පුරාම තියෙන මෛත්‍රිය වඩන හැටි, මෛත්‍රී භාවනාව. එතකොට උන්වහන්සේලා 500 නමම අර මහා වනාන්තරයේ මෛත්‍රිය පතුරවනකොට, මෛත්‍රිය මහා හණින් සජ්ජහායනා කරනකොට ඒ අයගේ හිත්වල මෛත්‍රී සිතුවිලි උපදිනවා. අනේ අපි මේ කරදර කරේ, අපි හිරිහැර කරේ, අපි මේ කැලෙන් පන්න ගන්න කියලා උත්සාහ කරේ, මේ වගේ ගුණහපස් සිතුවිලි ඇති ස්වාමින් වහන්සේලා පිරිසක් නේද? අපි උන්වහන්සේලාට උපකාර කරමු, අපි උන්වහන්සේලාට මේ කාලේ හිරිහැර නොකරයිමු කියලා ඒ අයගේ සිතුවිලි වෙනස් වෙලා මෛත්‍රී සහගතව ඒ අය ගුණධර්ම වලින් සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ කාරණේ දැකලා කරණීය මෙත්ත සූත්‍රය කියලා දුන්නා. මේ භික්ෂුන් වහන්සේලා 500 නම ආයෙමත් අර කලින් හිටපු අර කැලේටම, ඒ හිමාල වනාන්තරයේ ආශ්‍රිත ඉතනටම වැඩියා. වැඩම කරලා දැන් වෙනද වගේ නෙමෙයි මේ පිරිසම මේ කරණීය මෙත්ත සූත්‍රය හඬ නගා බොහොම මිහිරට මේ මහා වනාන්තරයේට මැහෙන්න සජ්ජහායනා කරනවා. ඊළඟට උන්වහන්සේලා මේ දේශනාවෙම අර්ථ විමසමින් භාවනා වඩනවා, මෛත්‍රිය පතුරවන භාවනාවක් හැටියට මෛත්‍රිය වඩන. සතර ඉරියව්වෙම තිත්තං චරං නිසින්නවා සයානවා, ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, සක්මන් කරනකොට, නිදාගන්න ගියාම මේ ඉරියව් හතරෙන්ම මෛත්‍රියම වඩනවා. ඊළඟට දවල් වරුවේ හවස් වරුවේ විවේකයෙන් වැඩ ඉන්නකොට උන්වහන්සේලා ධර්ම සාකච්ඡා කරලා මේ කරණීය මෙත්ත සූත්‍රෙම හඬ නගා වහ වනාන්තරයට මැහෙන්න ආයම සජ්ජහායනා කරනවා. නිදාගන්නෙත් මෙත් වඩලා. දින කීපයක් යනකොට අර අමනුෂ්‍යෝ, යක්ෂයෝ, මේ කැලේ හිටපු මේ නොපෙනෙන බලවේග සියලු දෙනාගේම හිත්වල මෛත්‍රී සිතුවිලි ඉපදුනා. මේ සාමීන් වහන්සේලා ගැනත් මෛත්‍රී සිත් ඒ අයගේ හිත්වලත් ඇති වුණා. අර කරදර බාධා අවහිර කරලා මෙතනින් එලවන්න ඕනේ, පන්න ගන්න ඕනේ කියලා හිතපු අය මේ ස්වාමින් වහන්සේලාට හිරිහැර නොකර හිටියා. සමහර උපකාර කරන්න පටන් ගත්තා. උන්වහන්සේලාට ආශිර්වාදයක් වෙන විදිහට ඔවුනුත් ඒ මහ වනාන්තරය තුළ හැසිරුණා. මේ වස් කාලය අවසන් වෙනකොට මේ ස්වාමින් වහන්සේලා මේ භාවනාවෙන්ම හිත දියුණු කරගෙන, ධ්‍යාන වඩාගෙන, විදර්ශනාවටත් යොමු වෙලා ධර්මාවබෝධයක් ලැබුවා. අන්නේ වැනි උතුම්ම දේශනාවක් තමයි කරණීය මෙත්ත සූත්‍රය. එතකොට පින්වතුනි, මේ දේශනාව අපිට එක පැත්තකින් ආශිර්වාදයක් හැටියට, අපේ ජීවිතයට ආරක්ෂාවක් හැටියට, ආරක්ෂිත දේශනාවක් හැටියට යොදා ගන්නත් පුළුවන්. ඊළඟට අපිට ධර්මාවබෝධයට පිණිස භාවනා මාර්ගයක් හැටියට හිත වඩන, සමාධිය දියුණු කරලා ධ්‍යාන උපදවාගෙන, මොකද මෛත්‍රියෙන් තුන්වෙනි ධ්‍යානය දක්වා වඩන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ මෛත්‍රියත් එක්කම බැඳිලා තියෙනවා සතර බ්‍රහ්ම විහරණ: මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෙත්තා, කරුණා, මුදිතා කියන මේ භාවනා තුනම මෛත්‍රිය වඩනකොට ඒවත් ඒහා සමගාමීව වැඩෙනවා. මෙත්තා, කරුණා, මුදිතා කියන මේ භාවනා තුනින්ම තුන්වෙනි ධ්‍යානය දක්වා උපදව ගන්න පුළුවන්. උපේක්ඛා භාවනාවෙන් හතරවෙනි ධ්‍යානයට හිත දියුණු කර ගන්න පුළුවන්.
ඊළඟට ඒ තුළම විදර්ශනාවට යොමු වෙලා ධර්මාවබෝධයට හිත වඩන්නත් පුළුවන්. මේ කරණීමිත සූත්‍රය අවසානයේ සඳහන් වෙනවා ආපහු යලි මව් කුසකට නොයන විදිහට. මව් කුසකට ආයමත් එන්නේ නෑ කියන්නේ න ආගාමි අනාගාමි, ආයමත් එන්නේ නෑ මේ කාම ලෝකෙට. කාම ලෝකයට යලි නොයන ස්වභාවයෙන් යුක්තව මේ ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන මිදිලා යන ආකාරය අවසානයේ විස්තර වෙනවා. එහෙමනම් ධර්මාවබෝධය දක්වාම වඩන්න පුළුවන් භාවනාවක් හැටියට මේ කරණීයමිත සූත්‍රය අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. එතකොට මේ ගාථාවේ මම ඔබට සඳහන් කරන්නේ මේ ගාථාවේ අර්ථයත් එක්ක අපි කොහොමද මේ ගාථාවෙන් අපේ ජීවිතයට මේ කරුණු ගලපගන්නේ. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අපිසමිච්ච. සන්තං පද සාන්ත පදේ වූ නිවන සාක්ෂාත් කරගන්න කැමති කරණීය මත්ත කුසලේන අත්ත කුසල මේ කුසල ධර්මයන් වඩලා සාන්ත පදේ වූ නිවන සාක්ෂාත් කරගන්න කැමති කෙනා මෙන්න මේ ගුණ ධර්ම තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න ඕන කියන. ඒ තමයි සක්කෝ අන්න පළවෙනිම ගුණධර්මය. සක්කෝ දක්ෂයෙක් බවට පත්වෙන. ඔබේ ජීවිතය තුළ ඔබ බොහොම දක්ෂ කෙනෙක් බවට පත්වෙන. මේ ධර්මාවබෝධය කරා යන්නේ දක්ෂ කෙනා. පිංගතුනි ලොකු දක්ෂතාවයක් තියෙනවන ධර්මය අවබෝධ කරන්න. පඤ්ඤාවන්තස්සායන් දම්මෝ නායන් දම්මෝ දුප්පඤ්ඤස්ස. බුදුරජාණන් වහන්සේ පින මේ ධර්මයේ දුෂ්ප්‍රඥාට නෙමෙයි ප්‍රඥාවන්ත කෙනා නුවණ තියෙන කෙනාට අහන ධර්මයේ තේරුම් අරගෙන ඒ ධර්මයේ තමා තුලින් ගලපලා තමන්ගේ ජීවිතය තුලින් බලන්න හොඳ නුවණක් තියෙන්න ඕනේ. ඒ නුවණ තියෙන කෙනා තමයි යෝනිසෝ මානසිකාරය දෙන්නේ. තමන්ගේ ජීවිතය ඒ නුවණ දැන් අපි ඔබට හිතෙන්න පුළුවන් නුවණ කියපුවාම අපි විභාග පාස් වෙලා තියෙනවා. මෙයාට ඕ ලෙවල් තියෙනවා, අයියට ඒ ලෙවල් තියෙනවා, මට මෙහෙම උපාධි තියෙනවා. ඕලෙවල් ඒලෙවල් උපාධි නෙමේ ආචාර්ය මහාචාර්ය වෙන්න පුළුවන්. මොන උපාධි ගත්තත් ඒ තියෙන දැනුමයි ධර්මාවබෝධයට ඇති කරගන්න යෝනිසෝ මනසිකාරයේ වැඩෙන විදිහට ඇති කරගන්න ප්‍රඥාවයි කියන්නේ දෙකක්. මොකද ඔබ දැකලා ඇති ඕන තරම් මහාචාර්යවරු සමහරවිට මුළු ජීවිතේම විනාශ කරගත්ත දුරාචාරයට වැටිලා එක්ක බේබද්දු සල්ලාලයෝ මුළු ජීවිතේම විනාශ කරගත්ත විකෘති පුද්ගලයෝ ඉන්න පුළුවන්. මහා උගතුන් අතර සමහර විකෘති මානසික සමහර මානසික රෝගීන් වෙන්න පුළුවන්. එක පැත්තකින් විභාග පාස් කළ දැනුම තියෙන පුළුවන්, අනිත් පැත්තෙන් මානසික විකෘති භාවයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ධර්මාවබෝධය තුළ ඇති කරගන්න ප්‍රඥාව ප්‍රත්‍යක්ෂ අවබෝධය කියන්නේ ඒක වෙනම දෙයක්. ඒ ධර්මාවබෝධය තුළ ඇති කරගන්න ප්‍රඥාව ඇති කරගත්ත කෙනා ජීවිතාවබෝධයක් තුළ අවබෝධයෙන් සංවර වෙන කෙනෙක්. එයා අවබෝධයට ගැළපෙන ජීවන රටාවකට පුරුදු වෙනවා. එයා අවබෝධයෙන් යුක්තව ගුණධර්ම දැන් බලන්න ධර්මාවබෝධය පැත්තේ සෝවාන් වෙනවත් එක්කම ආර්යකාන්ත සීලයක පිහිටනවා. එයා ප්‍රඥාවෙන් තමයි සම්මාදිට්ඨිය සත්‍ය ඥානෙ ලබන්නේ. හැබැයි සත්‍ය ඥානෙ ලැබනකොටම සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවත් එක්කම ඒ අවබෝධයත් එක්කම සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙනවා. ඔහු ආර්යකාන්ත සීලෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. ඔහු අවබෝධයෙන්ම සංවර වෙච්ච ගුණධර්ම පුරණ කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ජීවිතේ හැම දෙයකදීම දක්ෂ කෙනෙක් බවට හැකියාව ඇති බොහොම දක්ෂ පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ ධර්මාවබෝධය කරා යන කෙනාටත් ඒ දක්ෂතාවය අවශ්‍යයි. නිවන් දකින්න වීර්ය වඩන කෙනාට ඒ දක්ෂතාවය අවශ්‍යයි. ඒ නිසා හැම දෙයකම හොඳ නුවණක් ඇති බුද්ධියක් ඇති ජීවිතේ අභියෝගවලට බය නැතුව මූණ දීලා ඉස්සරහට යන්න පුළුවන් දක්ෂයෙක් බවට පත් වෙන්න. සක්කෝ දක්ෂ වෙන්න. උජූච අවංක වෙන්න. ඊළඟට ආයමත් බුදුහාඳුරෝ කියන සූජූච වඩාත් අවංක වෙන්න කියන. එතකොට අවංක භාවයේ බුදුරජාණන් වහන්සේ දෙවතාවක් නැවත නැවත පෙන්වන්නේ ධර්මාවබෝධයට අවශ්‍යම කාරණයක්. අවංකකම වංචනිකයට කපටියට
මේ ධර්ම මාර්ගය වඩාගෙන යන්න පුළුවන්කමක් නෑ. අවංකවෙන් තමන්ගේ හරද සාක්ෂියයට එකඟව අවංකව ධර්ම මාර්ගය වඩන කෙනෙක් බවට පත්තෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ යන්තන් සන්තන් පදං අභිස මිච්ච මේ සාන්ත පදය වූ නිවන අවබෝධ කරගන්න උත්සාහ කරන ශ්‍රාවකයා අවංක වෙනවා, වඩාත් අවංක වෙනවා. උජූච සූජූච වඩාත් අවංක කෙනෙක් බවට පත්වෙනවා. ඔහු රහසින්වත් වැරදි නොකරන කෙනෙක් බවට පත්වෙනවා. ඔහු බොහොම අවංක ජීවිතයක් ගත කරනවා. තමන්ගේ අතින් පුංචි වැරද්දක් වෙන්න පුළුවන් ධර්මය අවබෝධ කරන තෙක්. හැබැයි ඔහු කවමදාවත් ඒ වරද සංගවන්නේ නැතුව ආයතින් සංවරයට එනවා. ඒ කියන්නේ තමන්ගේ වැරද්ද නිවැරදි කරගන්න. දැන් පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක්ගේ අතින් පුංචි ශික්ෂාපදයක් බිඳුණත් ඔහු ආයෙමත් නැවත නැවත පන්සිල් ගන්න එකයි. සුවාන් වුණාට පස්සේ නම් එයා අවබෝධයෙන්ම ආර්යකාන්ත සීලයකින් යුක්තයි. උපසම්පදා ස්වාමීන් වහන්සේලා පවා නිතර ඇවැත් දෙසනවා, පෝය කර්ම කරනවා, විනය කර්ම කරනවා, තමන්ගේ අඩුපාඩු හදාගන්නවා, වැටි වැටි නැකිටිනවා වගේ වීරියෙන් අවංකව ඉදිරියට යා යුතු ගමනක් තියෙනවා. ඒ නිසා අවංක වෙන්න මේ ධර්මාවබෝධයේ පිණිස ගමන් කරන මාර්ගයේ තුල ධර්මාවබෝධයේ පිණිස යන මේ ජීවන ගමනේ ඔබ බොහොම අවංක කෙනෙක් වෙන්න, වඩාත් අවංක කෙනෙක් වෙන්න. ඒ තමයි ඔබට ධර්මයේ පිහිටන්න මේ ධර්මයේ අවබෝධ වෙන්න අවශ්‍ය ගුණධර්ම බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. මේ ගුණධර්ම නැතුව සුදු ඇඳගෙන හිටියා කියලා, උපාසක ස්වරූපේ චරිත රඟපෑවා කියලා, සමහර ලාවට ඇස් පියාගෙන භාවනා කරනවා වගේ රඟපාන්න පුළුවන්. හැබැයි හිත වැඩෙන්නේ නැහැ. ධර්ම අවබෝධයට හිතක් වැඩෙන්නේ නැහැ. ධර්ම අවබෝධයට හිත වැඩෙන්නේ අවංකව ධර්ම මාර්ගය යන වඩාත් අවංක පුද්ගලයා තුළ. ඊළඟ ගුණේ තමයි සුවච කීකරු කෙනෙක් බවට පත් වෙන. බොහොම කීකරු මේ ධර්ම මාර්ගයේ තුල කීකරු ශ්‍රාවකෙක් බවට පත් වෙන. මෘදු නම්මශීලි අනතිමානි නිහතමානි කෙනෙක් බවට පත්වෙන. සුවචෝචස්ස මුදු අනතිමානි. සුවච කියන්නේ කීකරු කෙනෙක් බවට පත්වෙනවා. මෘදු කියන්නේ නම්මශීලි. එයා බොහොම ගුණධර්ම ඉදිරියේ, සත්‍යය ඉදිරියේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉදිරියේ, හරිදේ ඉදිරියේ, නිවැරදි දේ ඉදිරියේ බොහොම නිහතමානි කෙනෙක්. ඒ තමන්ගේ වැරද්දක් වුණත් ඒ වැරද්ද නිහතමානීව පිළිගන්න කෙනෙක්, ඒ වැරදි හදාගෙන ඉදිරියට යන කෙනෙක් නම්මශීලී පුද්ගලෙක්. ඊළඟට අනතිමානී නිහතමානී කෙනෙක්. එතකොට මෙන්න මේ ගුණධර්ම දැන් ඔබ බලන්න. ඔබ මේ භාවනා කරනවා අනේ අපි කරණීය මෙත්ත සූත්‍ර කිව්වනේ, කෝ අපිට ප්‍රතිඵල කිය කිය බොහෝ දෙනෙක් ඕවා හිතන අය ඇති. දැන් ඔබ බලන්න මේ ගුණධර්ම ඇත්තටම ඔබ තුල කොච්චර වැඩිලාද. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සන්තුස්ස කෝච සුභරෝච. ලද දෙයින් සතුටු වෙන, සුභර පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. සන්තුස්ස කෝච ලද දෙයින් සතුටු වෙන, සුභර පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන. ඒ කියන්නේ සරලකම. දැන් මේ සමහරට මේ හැම වචනකින්ම බුදුහාඳුරු පෙන්නන්නේ ධර්මාවබෝධයට අවශ්‍ය කෙනෙක් තුල තියෙන පුළුවන් තිබිය යුතු සරල ගති ගුණ. දැන් බලන්න සමහරු ඉන්න කොච්චර ලැබුණත් මදි. ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ. තමන්ට තෘප්තියක් නැහැ. කොච්චර ලැබුණත් මදි. එතකොට එවැනි මානසිකත්වයකින් යුක්ත කෙනාට මේ ධර්ම මාර්ගය තුල ගුණධර්ම වඩාගෙන ඉස්සරහට යන්න බෑ. මොකද මේ ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ කියන්නේ තමන්ගේ කෙලෙස්වල තියෙන උස්සන්න භාවයක්. අල්පරජක්ක මහරජක්ක බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කෙලෙස් අඩු අය ඉන්නෝ, මහරජක්ක කෙලෙස් වැඩි අය ඉන්නෝ. ඒ අයගේ කෙලෙස් වල ස්වභාවය අනුව තමයි මේ ලක්ෂණ චරිත ලක්ෂණ පුද්ගලයන් තුළ පිහිටන්නේ. එතකොට තමන්ගේ චරිත ලක්ෂණ තමන් අඳුනගත්තට පස්සේ තමන් උත්සාහ කරන්න ඕනේ මේ ලක්ෂණ කොහොම හරි ටික ටික අඩු කරගෙන, යටපත් කරගෙන, ප්‍රහාණය කරගෙන ධර්මාවබෝධයට හිත හදාගන්න. තේ නිසා ලද දෙයින් සතුටු වෙන්න. මේ මට ඇති, මේ හොඳටම ඇති, මේ අපිට ඇති කියලා. එතකොට ඒ වගේ අර තමන්ට සමහරුන්ට මුළු ලෝකෙම ලැබුණත් මදි. සාමාන්‍ය ඒක මේ තණ්හාවේ ස්වභාවය බුදුහාඳුරු පෙන්නවා මහණෙනි.
රන් කහවනු වැස්සක් වැස්සත් දැන් අපිතම වැහලා මේක උපමාවක්ය කහවනු වහින්නේ වතුරනි වහින්නේ එදකොට අපි හිතම රන් කහවනු වැස්සක් වැස්සත් උපමාවට බුදුහාන්දුරු පෙන්න්නන්න මේ තන්හාවි ස්වභාවය මනුස්සේගේ කහවනු පිරිලා පිරිලා දැන් කහවනු බදාගන්න එළියට ගිහිල්ලා දැන් කහවනු වලින්ම යට වෙලායින් දැන් අපි හිතමු බෙල්ල ළඟටම යට වෙලා දැන් කට ළඟටම වැහැලා යට වෙලා ඉන්නේ දැන් තව චුට්ටකින් නහය යට වුණොත් මැරෙන්නත් පුළුවන් ඒත් හිතනවා තව චුට්ටක් වහිනවනම් තව ටිකක් වහිනවනම් ඒක තමයි බුදුහාඳුර පෙන්න කප් මේ ත්‍ෘප්තියක් කොච්චර මේ ලද දෙයින් සතුටු වෙන්නේ බැරි කෙනා තණ්හාවේ ස්වභාවයේ තමයි සක්විති රජෙක්වත් කෙලෙස් සහිතව හිටපු රජෙක් කිසිම රජෙක් මට මේ ඇති කියලා තෘප්තියක් ලැබලා නැහැ කියලා. කවුරුත් රජකම් කරලා තෘප්තිය මට මේ ඇති කියලා එවැනි කෙනෙක් නැහැ. සමහර ලාවට හූල්ලලා දාලා යනකොට අතහැරලා යනකොට පසුතැවිලා විඳෝලා ලොකු මානසික පීඩනයක් එක තමයි ඊයේදී අතහැරලා යන්නේ. එදකොට මේ තමයි කෙලෙස් වල තියෙන භයානකකම. හැබැයි ධර්ම අවබෝධයේ පිණිස යන ශ්‍රාවකයා ලද දෙයින් සතුටු වෙනවා. තමන්ගේ ජීවිතේ බොහොම සරල ජීවිතයක් ගත කරන සුබරෝච කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. සමහරු පෝෂණය කරන්න හරි අමාරුයි. දකින දකින දේ සමහරලාවට සමහර දරුවෝ ඉන්නවා. ඉල්ලන ඉල්ලන අරන් දුන්න නැත්නම් දෙමව්පියෝ එක්ක රණ්ඩුව ගෙවල් වල බඩු පොඩි කරනවා බොහොම නපුරුයි බොහොම මුරණ්ඩුයි සමහර බිරිඳෑවරු ස්වාමියා හම්බ කරන සියල්ලම විනාශ කරන ඒ තෘප්තියක් නැහැ දකින දකින දේ අවශ්‍ය වෙනවා එතකොට ඒ තියෙන ලක්ෂණත් එක්ක ධර්ම අවබෝධය කරා යන්න අමාරුයි බුදුහාඳුරු පෙන්වන්නේ මේ ධර්මයේ අවබෝධ කරන ශ්‍රාවකෙක් තුල තිබිය යුතු ගුණ ධර්ම ඊළඟට අප්පකිත්තෝච සල්ල උකවුත්ති අප්පකිත්තෝච කියන්නේ වැඩ කටයුතු අඩු සැහැල්ලු ජීවිතයක් තියෙන වැඩ කටයුතු අඩු කෙනෙක් කියන්නේ බොහොම භාවනා කරන්න හරි වෙලාවක් තියෙන ඉපැ බණක් අහන්න බණ පොතක් කියවන්න සමහරු ඉන්නවා හරියට වැඩ අනේ වෙලාවක් නැහැ හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ බණ අහන්න උවට කොහෙද වෙලාවක් භාවනා කරන්න අපෝව කරන්න වෙලාවක් නැහැ හැම වෙලාවෙම බොහොම වැඩ 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 කිසිම වෙලාවක් නැහැ වෙලාවක් නැහැ කිය කිය ඔළුව ගිනි ගත්තා වගේ මුළු දවසම දඟලනවා එවැනි කෙනෙකුට මේ ධර්ම මාර්ගේ වඩාගෙන ගුණ ධර්ම පුරාගෙන යන අපහසුයි ඒ නිසා වැඩ කටයුතු අඩු කෙනෙක් සල්ලහුක උත්ති කියන්නේ සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක් එතකොට මේ හැම ලක්ෂණයකින්ම පෙන්නන්නේ වැඩ කටයුතු අඩු කියන්නේ යා සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක් බොහොම සැහැල්ලු ඇවතුම් පැවතුම් ඇති කෙනෙක් බොහොම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් බොහොම සරලයි බොහොම සැහැල්ලුයි අන්නේ වැනි කෙනෙක් තුල තමයි මේ ගුණධර්ම වඩා ගන්න පුළුවන්කම තියෙන්නේ සන්තින්ද්‍රියෝච නිපකෝච සන්තින්ද්‍රියෝද කියන්නේ මේ ඉන්ද්‍රියන් සංවර වෙච්ච කෙනෙක් ඇස කන නාසය දිව ශරීර මේ පංච ඉන්ද්‍රිය සංවර කරගත්ත කෙනෙක් ඉන්ද්‍රිය අසංවරෙන් යුක්ත කෙනා හැම වෙලාවෙම කෙලෙස් සහිත අරමුණු ඔස්සේමයි දුවන් ඇහෙන් දකින කෙලෙස් සහිත රූපවල නිමිති සටහන් මතක තියාගන්න ඒක තමයි සාමාන්‍ය කෙලෙස් සහිත කෙනාගේ හැටි ඇහෙන් දැක්කන රාග සහිත දෙයක් එක්කෝ ඒ දේම මතක තියාගන්න එක්කෝ ඒක නිමිත්තක් එක කොටස මතක තියාගන්න ඒ කෙලෙස් සහිත දේ හිතන්න හිතන්න මොකද වෙන්නේ නූපන් රාගේ උපදින උපන් රාගේ වැඩෙන අපි හිතමු ඇහෙන් දැක්ක ද්වේෂය ඇති වෙන දෙයක් තරහකාරී එක කවුරු හරි ඔබට නිකන් මූණට ඇඟිල්ල දික් කරලා නිකන් රවලා නපුරු විදිහට මොනවා නිකන් සැර කරන දෙයක් ඒ වගේ දෙයක් ඔබව එක්ක ඔබට ඔබ අපහසුතාවයට පත් කරපුව ඔබව පහත් කරපුව මොකක් හරි සිදුවීමක් හිතන් දැන් මේ දේ මතක තියාගන්නවා එක්ක එකේ කොටසක් හරි මතක තියාගන්නවා ඒක හිතනවා මට මෙහෙම කරා මට මෙහෙම කරා අසවලා මට මෙහෙම කරා දැන් එහෙම හිතන්න හිතන්න මොකද වෙන්නේ නූපන් ද්වේෂය උපදිනවා උපන් ද්වේෂය වැඩෙනවා අන්න ඒ නිසා ඉන්ද්‍රිය සංවරේ ඇස විතරක් නෙමෙයි කන නාසය දිව ශරීර මේ පංච ඉන්ද්‍රියම්ම සංවර කරගත්ත කෙනාටයි ධර්ම අවබෝධය කරා යන්න පුළුවන්
එමන සාන්ත පදේ වූ නිවන කරායන්න උත්සාහ කරන ධර්මාවබෝධය කරායන්න උත්සාහ කරන ශ්‍රාවකෙක් තුළ ඇති කරගන්න ඕන අංග බොහොම සරල ජීවිතයක් ගත කරන කෙනෙ. ඉන්ද්‍රිය සංවර මේ පංච ඉන්ද්‍රියන් සංවර කරගෙන ජීවත්වෙන කෙනෙකුටයි මේ ධර්මාවබෝධය කරායන්න පුළුවන්. සන්ත ඉන්ද්‍රියෝච නිපකෝච, නිපක කියන්නේ උපක්‍රමශීලී නුවණක් තියෙන්න ඕන. අපි සාමාන්‍ය කියන්නේ තැනට සුදුසු නුවණ කියලා. උපක්‍රමශීලී බව බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රම බොහෝ ප්‍රමාණයක් පෙන්වලා දෙනවා. ඒ සබ්බහසෝ සූත්‍රයේ තියෙනවා ක්‍රම හතක් කැටි කරලා පෙන්වන ක්‍රම හතකට. එහි බුදුරජාණන් වහන්සේක ක්‍රමයක් පෙන්වනවා නුවණින් සලකා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඒවට කියන නිපක උපක්‍රමශීලී නුවණින්. දැන් අපි හිතමු සමහර වෙලාවට දැන් ඔබ මේව ප්‍රායෝගික ඔබේ ජීවිතයට හිතලා බලන්න. ඔබේ ගෙදර එනවා යාළුව ටිකක් එනවා, බේබද්දු ටිකක්. දැන් එන්නේ බොහෝම යාළුකම් කියාගෙන එන්නේ. අපි ගම් බේබද්දු. දැන් ආපු ගමම්ම යෝජනා කරන්නේ බොමුද? සමහරවිට වියදම් කරන්නත් ඉදිරිපත් වෙනවා. හරි හරි වාගේ සල්ලි ඕනේ නැහැ, මට සල්ලි තියෙනවා, මං අපි ගියමු. දැන් උපක්‍රමශීලී නුවණක් තියෙන කෙනා කොහොම හරි මෙතනින් බේරිලා මග හැරගන්න තරහ කරගන්නෙත් නැහැ. ඒ අයට කරුණු කියලා යහපතට ගන්න පුළුවන් නම් හොඳයි, බැරි නම් ඉතින් තමන් හරි බේරිලා මම හරි මේකෙන් මග හැරගන්නවා කියලා කොහොම හරි මග හැරගන්න. අන්න උපක්‍රමශීලී නුවණක් තියෙන කෙනා. ඒ වගේ බුදුහාඳුරු පෙන්නනවා සමහර පාරවල්. අපි ගමු පාරක් තියෙනවා, මේ පාරේ තනි අලියා ඉන්නවා. කට්ටි කියනවා යන්න එපා, අන්න අර අලියා ඉන්නවා. එයා කියනවා නෑ මම මෛත්‍රී වඩනවා, මං කරුණී මිත්‍ර සූත්‍ර කියාගෙන මං යන්නේ, අලියා මට ගහන්නේ නෑ කියලා යනවා. දැන් අලියාගෙන් පාර කෑවොත් කවුද වැරදිකාරයා? කරුණී මිත්‍ර සූත්‍රයේ කිව්වා කෝ අපිට කෝ ඒකේ බලය කියලා සමන්ට බුදුහාඳුරන්ට බැනලවත් ධර්මීයවත්. තමන් උපක්‍රමශීලීව මගහැරිය යුතු තැන මගහැරියේ නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නන ඔය වගේ නපුරු සහිත සත්තු ඉන්න පාරවල්, මිනිස්සු ඉන්න අසත්පුරුෂයෝ මේ පාර ගියොත් අනතුරේ වැටෙනවා. සමහර පාරවල් තියෙනවා, සමහර වීදි, සමහර ලාවට මේ පාරවල් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පිණ්ඩපාතේ වඩිනකොට පෙන්නන සමහර පාරවල් වල යන්න එපා. නපුරු පුද්ගලයෝ එක්ක වෛශ්‍යාව, සාමාන්‍ය වචනයෙන් කිව්වොත් ගණිකාව ඉන්නවා. ඒ පාරේ පිණ්ඩපාතේ ගිහලා අනේ අර හාමුදුරුව අමාරු වැටෙන්න පුළුවන්. උන්වහන්සේලාට නැති කෙලෙස් උපදින්න පුළුවන්. යන්න එපා කියන එක මගහරින්න කියලා. එතකොට ඒවා ඒ වගේ නුවණින් සලකලා බුද්ධියෙන් මගහැරලා බේරෙන්න පුළුවන් තැන් තියෙනවා. අපි ගමු උද්ඝෝෂණයක් තියෙනක අදට ගැලපෙන උදාහරණයක් හිතමු. පාරේ උද්ඝෝෂණයක්. දැන් බෝඩ් උස්සගෙන කෑ ගගහ, දැන් පොලිසියෙන් ඇවිල්ලා කඳුළු ගෑස් කන්න ඔන්න මෙන්න. දැන් පොළු අරගෙන ඉන්නවා ඇවිල්ලා මේ උද්ඝෝෂණයට. කෙනෙක් එතනින් යනවා, නෑ නෑ මම උද්ඝෝෂණය කරන්නේ නෑ, මට ඕවා දාලා නෑ, මං යන්නේ එතන ඉන්නේ. හරි හරි මම ධර්මයේ දන්නවා, මං බණ මං මෛත්‍රී වඩාගෙන මං යන්නම්කො කියලා ඔතනින් ගිහිල්ලා කඳුළු ගෑස් හරි කාලා අර අස්සෙන් ගුටි කාලා. සමහර ලාවට තමන් අහක ගිහිල්ලා අහු වෙන්න පුළුවන්. උද්ඝෝෂණය කරපු එවුන් පැනලා දුවයි, පාර හිටපු වෙන කවුරු හරි අල්ලගෙන ගිහිල්ලා අහු වෙන්නත් පුළුවන්. මගහැරිය යුතු තැන මගහරින්න දක්ෂ වෙන. ඒකට කියනවා නිපක උපක්‍රමශීලී නුවණක් තියෙන්න ඕන. ඔය වගේ අපේ ජීවිතවල කොච්චරනම් ඔබ හිතන ප්‍රායෝගිකව ගොඩාක් හිතලා බලන්න, මගහරින්න පුළුවන් තැන්වල මගහැරිලා බේරුනේ නැති නිසා, උපක්‍රමශීලී නුවණ භාවිතා නොකිරීම නිසා කොච්චර මිනිස්සු අමාරු වෙටලද අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ගිහිල්ලා. සමහරලාවට අනතුරු සහිත තැන්වල දැන් කවුරු හරි, සමහරලාවට අපි හිතමු කවුරු හරි කියනවා මෙන්න මේ බෑග් එක ඔයා තියාගන්න. අපි කෙනෙකුට උදව්වක් කරනකොට බුද්ධිමත්ත්වයේ සමහරලාවට මේ බෑග් එකේ මඩ්‍රව්‍යයක් දාලා ඔබට දෙන්න පුළුවන්. එතකොට එයා බුද්ධිමත් වෙන්න ඕන. එක්කෝ අපි හිතමු යා ගුවන් ගමනකේ දෙනවා, බස් එකේ යනවා, යනකොට තිනවා මේක ඔයාට පුළුවන් නම් මේ ගෙනහිල්ලා මට එළියට ගියාට පස්සේ මේ බෑග් එකම ආමං ගන්නම් මේ කොච්චර දෙයක්ද කියලා. හැබැයි බුද්ධිමත්ව නුවණින් කල්පනා කරලා ඒ වෙලාවේ
අපි බේරෙන් ඕන තැන්වල බේරෙන් නැතුව සමහරු ඒ වගේ අමාරුයි වැටිච් අවස්ථා කොච්චර තියෙනවද කියලා හිතන්. ඒ වගේ මොකුත්ම නොදන්න මිනිස්සු අනතුරේ වැටිච් අවස්ථා තියෙනවා. ඒ නිසා නිපක කියන්නේ උපක්‍රමශීලී නුවණ. අසත්පුරුෂයෝ, ධර්මය නොදන්න පුද්ගලයෝ, දුරාචාරයට යොමු වෙච්ච අය, ඔබ අකුසලයට පොළඹවන්න උත්සාහ කරන අය, පාපමිත්‍රයෝ මගහරින්න. සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන්, ධර්මයට උපකාර කරන එවැනි අය ඇසුරට යන්න. බලන්න මහා මංගල සූත්‍රයේ පළවෙනියට බුදුහාඳුර පෙන්වන්නේ අසේවනාච බාලාණ පණ්ඩිතානංච සේවන. බාලයන් ඇසුරු කරලා ධර්මාවබෝධය කරා යන මාර්ගය සම්පූර්ණයෙන් වැහෙනවා. පණ්ඩිතානංච සේවන. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරට යන්න. හැබැයි මිනිස්සු එක ගැටෙන්න යන්නේ නැතුව උපක්‍රමශීලීව හොඳ හිත තියාගෙන, ඒකට තමයි නිපක කියන්නේ, උපක්‍රමශීලී නුවණ. අන්නේ නුවණින් ඔබ ඔබේ ගමන යන්න දක්ෂ වෙන්නොත් අන්න යාටයි මේ නිවන් මඟ පෑදේ. බලන්න කොච්චර අපේ ජීවිතය තුළ ඇති කරගත යුතු ගුණධර්ම බුදුරජාණන් වහන්සේ පෙන්නනවාද. ඊළඟට අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දු. එයා වැඩ කටයුතු අඩු කෙනෙක් බවට පත් වෙනවා. කුලේසු අනනුගිද්දු, මේ කුලේ නොඇලිච්ච කෙනෙක්. බලන්න සමහරු මේ කුලේ, අපි අසවල් ජාති, අපි අසවල් පලාති, අපේ පරම්පරාව මෙහෙමයි, අපේ තාත්තලගේ කාලේ මෙහෙමයි, මේ වගේ ඔළුව ඉදිමවාගෙන ඉන්න පිරිස කොච්චර ඉන්නවද මේ සමාජයේ. ඒ මාන්නක්කාරකමත් එක්ක, ඒ කුලයත් එක්ක, කුල මල මේ වර්ග බේද, ජාති බේද, මේ මනුස්සත්වයේ පහලට දාලා මෙවැනි පහත් දේවල් අල්ලගෙන ඔළුව ඉදිමවාගෙන ඉන්න අයට ධර්ම මාර්ගේ වඩා ගන්න බෑ. ඒ නිසා මෙන්න මේ ගුණධර්ම තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත්ත කෙනාට අන්න ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එතනින් එහාට පෙන්නන්නේ නචකුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා. එතකොට ඒ කෙනා එතනින් එහාට තියෙන මේ මෛත්‍රී භාවනා වඩන හැටි, සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා, සියලු සත්ත්වෝම සුවපත් වේවා. ඒ කරණීයමිත සූත්‍රයේ එතනින් එහාට මේ මෛත්‍රී භාවනාව ගැන මම බොහොම සරලව ඔබට කෙටියෙන් කියලා දෙන්න. මේ මෛත්‍රී භාවනාව පතුරවන්නකොට සත්ත්ව වර්ගීකරණයකුත් මේ දේශනාවේ පෙන්නනවා. ඒකේචි පාන භූතස්සි තසාව තාවරාව අනවශේෂා දීගාවා යේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුක තුලා දිඨාවා යේ වද්දිඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්ත සුඛිතත්වා. කොහොමද මෛත්‍රී භාවනාව අපි පතුරවන්නේ, මෛත්‍රී වඩන්නේ? දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු, මහන්තාවා මහත ශරීර ඇති සත්තු, මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු, රස්ස කුඩා සත්තු, අනුක කියන්නේ ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්තු, තූලාව වටකුරු හැඩයෙන් යුක්ත සත්තු, දිට්ඨාවායේ වද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු, ඒ සියලුම සත්වයන්ට සබ්බේ සත්තා භවන්ත සුඛිතත්වා. භූතාව හටගත්තු සත්‍ය, සම්භවයේ සීව හටගන්න ආසන මේ මව් කුසවල් වල බිත්තර ඇතුලේ වැඩෙන, තාම ඉපදිලා නැහැ, ඉපදෙන්න ඉන්න සත්තු. එතකොට බලන්න මේ සියලු සත්‍යයන් අරමුණු වෙන්නේ නැද්ද කියලා. මේ වර්ගීකරණය තුළම ඔබ හිතන්න, මේ ලෝකේ අපි දිට්ඨාවායේ වද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු, උපදින්න ඉන්න සත්තු, ඉපදිච්ච සත්තු හැමෝම අයිති වෙනවනේ හැම වර්ගීකරණයකට. ඊළඟට දීර්ඝ ශරීර ඇති සත්තු, මහත ශරීර ඇති සත්තු, මධ්‍යම ප්‍රමාණය, කුඩා, ඉතාම කුඩා. ඊළඟට අනුක කියන්නේ ඇහැට නොපෙනෙන. අද අපි අන්වීක්ෂෙන් බලලා කියන්නේ මෙන්න මෙහෙම සත්තු ඉන්නවා කියලා. ඒ කියන්නේ අමනුෂ්‍යෝ නෙමෙයි අන්වීක්ෂෙන් අපි හොයන්නේ. ඒ ත්‍රිසංගත සත්තුමයි මතක තියාගන්න. අමනුෂ්‍ය අන්වීක්ෂෙන් හොයන්න පුළුවන්කමක් නැහැ. අමනුෂ්‍ය දිහා බලන්න නම්, අමනුෂ්‍යයන්ව දකින්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නවා චුතූපපාත ඥානය උපදවා ගන්න. එහෙම නැත්නම් දිවස් නුවණ, දිබ්බ චක්කු, සාමාන්‍ය මිනිස් ඇහෙන් පේන සීමාව ඉක්මවා ගිහිල්ලා දෙවියන්, බ්‍රහ්මයන්, ඊළඟට අමනුෂ්‍යයන් මේ උපපාතික සත්‍යයන්ව දකින්න පුළුවන් ඒ දිවසේ.
චුතූපාත ඥානෙ කෙනෙක් මැරුණට පස්සේ කර්මාන් රූපීව ඒ සත්ත්ව ලෝකවල උපදින ආකාරය දකින්න නුවණ. එතකොට එවැනි නුවණකින් තමයි මේ සත්වයන් දකින්න තියෙන්නේ. දැන් බලන්න අපි නොදන්නකම නිසාම බොහෝ පිරිසක් ඒ සත්වයන් දකින්න ක්‍රමේ බුදුහාඳුරෝ පෙන්නලා දීලා තියෙද්දී ඕපපාතික උපත පිළිගන්න නැති කොච්චර පිරිසක් ඉන්නවද ওই දිව්‍ය ලෝක අපාය කොහෙද තියෙන්නේ මන්නම් පිළිගන්නේ ඌ ඔක්කොම මෙහි තමයි කියන අය කොච්චර ඉන්නවද කොච්චරින් බෞද්ධ නමෙන් හිටියද සමහරු බෞද්ධ බොහොම උපාසකවරු බොහොම ධර්ම දැනුමක් තියෙන අය හැටියට පෙනී ඉන්නවා හැබැයි දිව්‍ය ලෝක අපාය පිළිගන්නේ ඕපපාතික සත්‍යයන් පිළිගන්නේ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දසවස්තුක සම්මාදිට්ඨිය විස්තර කරද්දී නවවෙනියට විස්තර කරේ ඕපපාතික උපත පිළිගන්න කෙනා දිවුලෝ බබලව නිරය ප්‍රේත ලෝකේ ඒ උපත ඕපපාතික සත්‍යයන් ගැන පිළිගැනීමම ලෞකික සම්මාදිට්ඨියට අයිති දෙයක්. ඒක පිළිගන්නේ කියන්නේ යා නිහත මිත්‍යා දෘෂ්ටියටයි වැටෙන්නේ එතනින් එහාට. එයාට එතනින් එහාට ධර්ම මාර්ගයේ විවර කරගන්න බැරි වෙනවා. එහෙමනම් මතක දැන් බලන්න මේ පිරිත් කිව්වට කරණීමිත සූත්‍රේ පොත බලාගෙන කිව්වට මේ දේශනාව තුල මේ ගුණධර්ම පිළිහිටන්න කොච්චර ජීවිතය අපි වෙනස් කරගන්න ඕනද කියලා හිතත් ඒ නිසා මේ හැම සත්‍යයක්ම අරමුණු කරගෙන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ත මේ සෑම සාර විශාල සත්තු පුංචි සත්තු මධ්‍යම ප්‍රමාණි සත්තු කුඩා සත්තු ඇහැට පේන සත්තු නොපෙනෙන සත්තු අන්වීක්ෂයෙන් බල්ලා හොයන්න තරම් ඉතාම සියුම් සත්තු වටකුරු හැඩයෙන් යුත් සත්තු හටගත් සත්තු හටගන්න ඉන්න සත්තු මේ සෑම සත්‍යයක්ම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ත මේ සෑම සත්‍යයක්ම සුවපත් වේවා කියලා මෛත්‍රී සිත වඩන ඒ මෛත්‍රී සිත වඩන ක්‍රම බුදුරජාණන් වහන්සේ බොහෝ ප්‍රමාණයක් විස්තර කරලා තියෙනවා දැන් දර තව දේශනා දැන් අපිට මේවත් එක්ක ගලපලා ගන්න පුළුවන් තව බොහෝ දේශනා තියෙනවා මෛත්‍රී ගැන බුදුහාඳුර කරපු දේශනා සංයුත්ත නිකායේ තියෙනවා මෛත්‍රී භාවනාව ගැන වදාළ දේශන ගොඩක් මජ්ක්‍ධිම නිකායේ අනුරුද්ධ සූත්‍ර විස්තර වෙනවා අප්‍රමාණ ක්‍රමයට මහග්ගත ක්‍රමයට මෛත්‍රිය වඩන භාවනා ක්‍රම ගැන එතකොට මේ වගේ දේශනා ගොඩාක් තියෙනවා ඊළඟට මෙත්තානිසංස සූත්‍රයේ මෛත්‍රී භාවනා වඩලා ලැබෙන ආනිසංස ගැන තියෙනවා සත්තුන්ට පවා මෛත්‍රී වඩන හැටි සර්පයන්ට මෛත්‍රී වඩන හැටි කන්ද පිළිතේ තියෙනවා සර්ප කුල වලට බෙදලා විරූපාක්ක චබ්භ්‍යාපුත් ඒරාපත කණ්හා ගෞතම කියලා මේ සර්පයන් කොටස් හතරකට විශේෂයිත සර්ප වර්ග බෙදාගෙන මෛත්‍රී වඩන හැටි එතකොට බලන්න අපි මේ දැනගන්න මෛත්‍රිය කියන එක අපිට කොච්චර පුළුල් පරාසයකට තේරුම් අරගෙන අපේ මෛත්‍රී සිත පතුරවන්න පුළුවන් අපිට දිසා වශයෙන් මෛත්‍රී වඩන්න පුළුවන් මේ කරණිමිත සූත්‍රෙත් ඒක තියෙනවා උද්දම් අදෝච තිරියංච උඩ යට උඩ දිසා උද්දම් කියන්නේ උඩ දිසාවේ සත්තු නැද්ද කොච්චර ඉන්නවද අපි දැක්කේ නැති වුණා සමහරවල් අපි දකින්නේ පියාඹගෙන යන සතේ කුරුල්ලෙක් අපි දකින්න පුළුවන් මේ අහසේ උඩ දිසාවේ ඉන්න සෑම සත්වෙක් මැහැට පෙනෙන නොපෙනෙන මේ අහසේ ඉහළ ඉන්න සෑම සත්වෙක් මරමුණු කරගෙන මෛත්‍රී වඩනවා අදෝච කියන්නේ යට දිසාවේ පොළොව ඇතුලේ පොළොව හාරන්න කොච්චර සත්තු ඉන්නවද කියලා හිතත් මේ පොළොව ඇතුළට කොච්චර සත්තු ඇද්ද මේ පොළොව ඇසුරු කරගත්ත යට දිසාවේ ඉන්නේ සෑම සත්වයකම සුවපත් වේවා කියලා ඒ සත්වයන්ටත් මෛත්‍රී වඩන. තිරියංච කියන්නේ හාත්පස තියෙන දිසාවල්. උතුරු දිසාව, උතුරු අනු දිසාව, නැගෙනහිර දිසාව, නැගෙනහිර අනු දිසාව, දකුණු දිසාව, දකුණු අනු දිසාව, බටහිර දිසාව, බටහිර අනු දිසාව. එතකොට මේ දිසා ඔක්කොම මේ හාත්පස දිසාවල් 8යි උඩ දිසාවයි යට දිසාවයි ගත්තාම දිසා 10යි අපි කියන දස දිසාවට මෙන්න මේ උද්දං අදෝච තිරියංච අසම්භාදං අවේරං බාධාවක් නැතුව අවේරං වෛරසිතක් නැතුව මෛත්‍රී වඩන්න කියනවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ත මේ සියලු සත්වයෝම සුවපත් වේවා කියලා මෛත්‍රී සිත පතුරවන ඒ මෛත්‍රී වඩනකොට මාතා යථානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දිවි දෙවනි කොට ඒ දරුවට මෙත් සිත පතුරවලා
ඒ දරුවට ආදරෙන් ඒ දරුවව සෙනෙහසින් ආරක්ෂා කරගන්නවා වගේ. ඒවම්පි සබ්බ භූතේසු, මේ විදිහට සියලූම සත්වයන් ගැන මෛත්‍රී සිතක් පතුරුවන්. දැයි මෛත්‍රීස් ඒ එතනදී මෛත්‍රී භාවනා වඩනකොට අපි ඒකන ඉස්සල්ලාම අත්තානං උපමං කත්වා, තමා තමා උපමා කරගන්න. ජීවිතයේ තමන්ට මෛත්‍රී වඩලා තමයි අපි අනික් සත්‍යයන් අරමුණු කරගෙන මෛත්‍රී වඩන්න පුරුදුවෙන්. ඒ නිසා ඒක තවත් පෙන්නනවා තමන්ගේ දිවි දෙවනි කොට තමන් දරුවෙකුට ආදරයක නම්ම කෙනෙක් බලන සමහර අම්මල දරුව වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන දෙම අම්මලා ඉන්නවා. තමන්ගේ දරුවට අනතුරක් වෙයි කියලා සමට අම්ම ඉදිරියට පණිනා ඉන්න. තමන්ගේ ජීවිතය පරිත්‍යාග කළා. එතකොට තමන්ගේ දිවි දෙවනි කොට දරුවෙක් ගැන, එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ දරුව ගැන හිතන්නේ යම්සේද? ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ, අප්‍රමාණව සියලු සත්‍යයට මෛත්‍රී වඩ. ඊළඟට මේ මෛත්‍රී භාවනාවේ පෙන්නවා ඒ විතරක් නෙමෙයි පින්වතුනි, මෛත්‍රිය වඩනකොට තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාව තස්ස විකත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. ඉඳගෙන ඉන්න ඉරියව්වේදී, ඉඳගෙන ඉන්න ඉරියව්වේදී, ඇවිදිනකොට, සක්මන් කරනකොට, සයානවා නිදාගෙන ඉන්න ඉරියව්, මේ හැම ඉරියව්වෙම සතර ඉරියව්වෙම එහෙමනම් අපිට මෛත්‍රිය වඩන්නේ මෙන්න මේ විදියට විතරයි, ඉඳගෙන විතරයි, මේ විදිහටයි කියලා විශේෂ එක ඉරියව්වක් නෙමෙයි බුදුහාඳුරෝ පෙන්වයි. ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, සක්මන් කරනකොට, නිදාගන්න ගිය සතර ඉරියව්වෙම මෛත්‍රිය වඩන. මේක බ්‍රහ්ම විහරණයක්. මේ දිව්‍ය විහරණයකින්, බ්‍රහ්ම විහරණයකින් වාසය කරනවා කියන මෛත්‍රී සිත වඩනවා කිය. ඊළඟට මේ දේශනාව කරණීයමෙත සූත්‍ර ඔබ ගාථාවෙන් ගාථාව බලන්න අපි මේ කතා කරපු, මොකද බොහෝ පිරිසකට මේ දේශනාව කටපාඩම් ඇති. ඒකත් එක තමයි අපි ඔබට මේ අර්ථ කියලා දුන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ. දස්සනීන සම්පන්නෝ කියන්නේ දස්සන විසුද්ධිය, මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරගන්නවා. එතකොට යා ඒ දුෂ්ටි වලට නොබැඳී, කාමසුකල්ලිකානුයෝගී, අත්තකිල මතානුයෝගී, මේ දුෂ්ටි වලට නොබැඳී නිවරදි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒතේතේ උභවන්තේ අනුපගම්ම මජ්ඣිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා, බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරගත්තේ නිවරදි මාර්ගය ඔස්සේ. එයාගේ හිත වඩාගෙන එයා දස්සනීන සම්පන්නෝ, මේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් යුක්තව, සම්මා දිට්ඨියෙන් යුක්තව, කාමේසු විනේය ගිහෙදක්, මේ කාමයන් ගැන නොඇලි, කාම ලෝකයේ යලි නොයන ස්වභාවයෙන් යුක්තව, නහිජාතු ගබ්බසේයම් පුනරේතීති, ආයමත් කාම ලෝකෙට නොයන ස්වභාවයෙන් යුක්තව එයාගේ ගමනේ අවසන් කරගන්න. ඒ කියන්නේ න ආගාමි, ආයමත් කාම ලෝකෙට එන්නේ නැහැ කියන්නේ අනාගාමි මට්ටමටම හිත වඩාගෙන. අනාගාමි වුණා කියන්නේ ආය එතනින් එහාට සුද්ධාවාසී ඉපදිලා එහි පිරිනිවන් පානවා, ආය කාම ලෝකෙට එන්නේ නැහැ. එහෙමනම් මේ කරණීය මිත්‍ත සූත්‍රය පිරිතක් හැටියට අපි සජ්ජහායනා කරනවා වගේම බලන්න මේ දේශනාව භාවනාවක් හැටියට අනාගාමි තත්වයටම හිත වඩාගෙන සසරින් ගැලවිලා නිවන කරා යන මාර්ගයේ බුදුහාඳුරු මේ දේශනාවෙ කැටි කරලා පෙන්නනවා.